COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී තහවුරු වුණා. එලෙස මියගිය පුත්කලින් අතරට කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක කාන්තාවක්ද ඇතුළත්. අදාළ කාන්තාව කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී පසුගියදා 4 වනදා මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ වකුගඩු අක්‍රිය වීම සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. කොළඹ නමේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 78ක පිරිමි පුත්කලෙක්ද මියගොස් ඇති අතර ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර පසුගිය 15 වනදා මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ ලේ විෂ වීම, බහු ඉන්ද්‍රිය අක්‍රිය වීම හා කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක කාන්තාවක්ද මියගොස් තිබෙනවා. පානදුර මූලික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී ඊයේ දින මියගොස් ඇත්තේ. ඇගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, ලේ විෂවීම හේතුවෙන් ඇති වූ කම්පන හා බහු ඉන්ද්‍රිය අක්‍රිය වීමයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 160 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව අක්කරේපත්තු පොලිස් බල ප්‍රදේශයට අයත් අක්කරේපත්තු 5, අක්කරේපත්තු 14 නගර බල ප්‍රදේශ 3 සහ අඩ්ඩාලච්චේනයි පොලිස් බල ප්‍රදේශයේ පළමුණේ 1, ඔලුවිල් 2, අඩ්ඩාලච්චේනයි 8, අලයාඩි වෙළම්බු පොලිස් බල ප්‍රදේශයේ අලයාඩි වෙළම්බු 8-1, අලයාඩි වෙළම්බු 8-3 හා අලයාඩි වෙළම්බු 9 ප්‍රදේශයත් මොනරාගල දිස්ත්‍රික්කයේ අලුපොත ග්‍රාම නිලධාරී වසමද හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 616 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අතුරින් පුද්ගලින් 5 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර අනෙක් පුද්ගලින් 611 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 266ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 99ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 94ක් ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතරට ඇතුළත් වන අතර අනෙක් ආසාදිතින් 152 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්වලින් වාර්තා වී තිබෙනවා. මේ අතර හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සීතාවක නගර සීමාවේ පුත්කලින් 27 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සීතාවක අපනයන කලාපයේ කොවිඩ් ආසාදිතින් 43 දෙනෙකුද ඊයේ දින වාර්තා වුණා. මේ අතර COVID-19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබා දිය යුතු තොරතුරු වසන් කරන පුද්ගලින්ට එරෙහිව නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරනා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. පෙරේදා දිනේදී වැලිසර රෝහලෙන් පලා ගිය රෝගියා සම්බන්ධව විමර්ශනය කිරීමේදී ඔහු ලබා දී තිබුණේ ව්‍යාජ ලිපිනයක්. මෙවැනි අවස්ථා මීට පෙරත් වාර්තා වී තිබෙනවා. යම්කිසි කෙනෙක් සෞඛ්‍ය අංශ වෙත විශේෂයෙන්ම කොවිඩ් ක්‍රියාවලියේදී එහෙම නැත්නම් යම් ස්ථානයකට ඇතුළු වීමේදී ව්‍යාජ නමක් ලබා දුන්නොත් එහෙම නැත්නම් ව්‍යාජ දුරකථන අංකයක්, ව්‍යාජ හැඳුනුම්පත් අංකයක්, ව්‍යාජ ලිපිනයක් ලබා දුන්නොත් ඔහු වැරදි කීපයක් සිදු කරනවා. එක් වරදක් වන්නේ අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීමේ වරද, තවත් වරදක් වන්නේ කූට ලේඛන අසත්‍ය ලේඛන සෑදීමේ වරද, ඒ වගේම රජයේ නිලධාරියෙකුට අසත්‍ය ප්‍රකාශ කිරීමේ වරද, මීට අමතරව නිරෝධායන රීතීන් යටතේ වරද. මෙවැනි අයට අවුරුදු 5 දක්වා කාලයක දෙයාකාරයකින් එකාකාරයක බන්ධනාගාරගත කිරීමක්, ඒ වගේම දඩයකට යටත් කිරීමේ හැකියාවක් අධිකරණයකට තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා අසත්‍ය නම්, අසත්‍ය ලිපිනයන්, අසත්‍ය තොරතුරු කිසිම අවස්ථාවක සපයන්නට එපා. එවැනි දේ සිදු කළහොත් අදාළ නිරෝධායන හෝ ප්‍රතිකාර ක්‍රියාවලීන් පසුව එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. COVID-19 වෛරස් වසංගතයේ මූලාරම්භය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කිරීම සඳහා ජාත්‍යන්තර විද්‍යාඥයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එළැඹෙන මාසයේදී චීනයේ වුහාන් නුවර වෙත පිටත් වෑමට නියමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා. පසුගිය වසරේ දෙසැම්බර් මස චීනයේ වුහාන් නුවර මත්ස්‍ය වෙළඳ සංකීර්ණයකින් වෛරසය පැතිරීම ආරම්භ වූ බවයි බහුතර මතය වූයේ. වෛරසයේ තිඹිරිගේ චීනයේ වුහාන් නුවර ඉන් වැඩිම බලපෑම එල්ල වූයේ අමරිකාවටයි. එවැනි පසුබිමක අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා චෝදනා කර සිටියේ චීනයේ කොරෝනා වෛරසයේ ආරම්භය වසන් කිරීමට උත්සාහ කරනා බවයි.
කෙසේ වෙතත් ඒ පිළිබඳව ස්වාධීන විමර්ශනයකට චීනය එකග වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පැවති සාකච්ඡාවට කිහිපයකට අනතුරුව පවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීන වෛද්‍යවරයෙකු වන ලී වෙන් ලියැන්ග් වෛද්‍යවරයා පවා පවතින වෛරස් වසංගත තත්ත්වයේ හමුවේ අනතුරු ඇඟවීම් සිදු කළද මොහු ඊනියා මතවාදියෙකු ලෙස හඳුන්වමින් මොහු පිළිබඳව විමර්ශන සිදු කිරීමට බලධාරීන් කටයුතු කළා. නමුත් අවසානයේදී සිදු වූයේ ලී වෙන් ලියැන්ග් හට වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වීමයි. එසේම චීන වෛරස් විද්‍යාඥවරයක් වන වෛද්‍ය ලී මෙන් යාන් පවා ප්‍රකාශ කර තිබුණේ කොවිඩ් 19 වෛරසයේ වුහාන්හි විද්‍යාකාරයක නිපද වූවක් වන බවයි. මේ පිළිබඳව ඌ සාක්ෂි තමා සතු වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.